අයිබන් හිතවතනි ප්‍රාසංගික මාධ්‍ය කලාව ගත්තම වේදිකාව පුංචිතිරය සිනමාව කියන මේ මාධ්‍ය ක්ෂේත්‍ර තුනම ජය ගන්නට පුළුවන් අපේ ලංකාවේ සිටින රංගන ශිල්පීන් ගත්තොත් එහෙම සිටින්නේ බොහොම 14ක් පමණයි මේ මාධ්‍ය ක්ෂේත්‍ර තුනම ජයගත් පුද්ගලෙක් ලංකාවේ නිවේදන ක්ෂේත්‍රයේ පෙරලියක් කරන්නට සමත් වුණා ඒ විතරක් නෙවෙයි ඔබ දන්නවා හිතවතුනි වාණිජ සිනමාවේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන්නටත් ඒ වගේම කලාත්මක සිනමාවේ දක්ෂතම චරිතාංගනාරුවෙක් වන්නටත් චරිතාංග රංගන ශිල්පියෙක් වන්නටත් හැකියාව ලැබී තිබෙන්නේ අපේ ලංකාවේ රංගන ශිල්පීන් ශිල්පිනියන්ගෙන් බොහෝ මතලොස්සක් පමණයි මේ කියන වාසනා ගුණයන්ගෙන් හැබි දක්ෂතම ඔබ ආදරය කරන රංගන ශිල්පියෙක් එක්ක තමයි අද දවසේදී අපි මේ බොහොම සොඳුරු කතාබහට මුල පුරන්නට සූදානම් වන්නේ. කමල අද්දරාරච්චි මහත්මයා. ඔබතුමාව ඉතාමත් ආදරෙන් පිළිගන්නවා මේ සොඳුරු කතාබහට. ආයුබෝවන්. ආයුබෝවන්. ඉතින් කමල අද්දරාරච්චි මහත්මයා මම කැමති මුලින්ම දැනගන්න මේ දවස්වල මොනවද කරන්න තොරතුරු? මේ දවස්වල වෙනද වගේම නිකන් ඉන්නවා. ඔව් ඇත්තටම මම හිතන්නේ ඔබතුමා අපේ ප්‍රේක්ෂකයන්ගේ විතරක් නෙමෙයි අපේ සිත් සතන් වල ඔබේ රුව දුටු පමණින් අපි කවුරුත් ආදරයට ජනාදරයට පත් වෙච්ච මේ රටේ දක්ෂ රංගන ශිල්පියෙක්. ඒ විතරක් නෙමෙයි ඔබතුමාගේ තවත් දක්ෂතාවයක් තමයි ගායන හැකියාව නේද? අපි දැක්කා සප්තකන්‍යා චිත්‍රපටයේ ඔබතුමාගේ ගායන හැකියාව. කරන්න කැමති නේද තවත් ගීත ක්ෂේත්‍රයට ගායන ක්ෂේත්‍රයට යොමු වන්න තවත් කැමැත්තක් නැද්ද? මේ මම මේ කිසිම ක්ෂේත්‍රයකට මේ අකමැත්තෙන් නෙමෙයි යොමු වෙලා තියෙන්නේ. බොහොම කැමැත්තෙන්. ඉතින් අදටත් මම මේ කැමැත්ත ඉතාමත් පීඩනයට ලක් කරගෙන ඉතින් ඉන්නේ. රංගන ක්ෂේත්‍රය තුල මා දක්වලා දෙන දස්කම් තියෙනවා නම් ඒකට ප්‍රධානතම හේතුව මම ලැබපු ශික්ෂණය නැත්නම් අධ්‍යාපනයේ මේ පිළිබඳව ස්වයයාම තුල. නමුත් ගායන ක්ෂේත්‍රයේ මගේ ආසාව. අපි කැමති දැනගන්න පුංචි කාලේ කොහොමද? පුංචි කාලේ මම පාසලේදී තමයි මුලින්ම මගේ රංගන කියන්නේ හැකියාව මම ප්‍රදර්ශනය කරලා තියෙන්නේ. මරි හිටියා කියන්නේ අපේ පාසලේ මේ රංගනයේ සඳහා ඉතාමත් හොඳ පසුබිමක් හදා දෙන්නට හැකියාවක් සහ ඒ වගේ හොඳ පෞරුෂයක් තියෙන ගුරුවරුන් කීප දෙනෙක්. එක්කෙනෙක් තමයි මම කුඩාම අවදී ඒ කියන්නේ බාලාංශයේ වගේ ඉන්නකොට බැසිල් මිහිරි පැන්න. ඒ කියන්නේ ඔහු ඉතාමත් ප්‍රවීණ නර්තන ශිල්පියෙක් ඒ වගේම මුද්‍රා නාටක වල එහෙම ඔහු රඟපාලා ඒ වගේම මුද්‍රා ශිල්පියේ නතර ශිල්පයේ පිළිබඳව ඔහුගෙන් මම හිතන්නේ ලංකාම් ජනප්‍රිය වූ. ඊට පස්සේ මම එන්නේ නිකම්ම ඔය පාසල් වේදිකාවේ චරිතාංග නළුවෙක් හැටියට ගාමිණී සමරකෝන් කියන ගුරුවරයා යටතේ ඔහු දක්ෂ නළුවෙක්. ඒ වගේම වේදිකා නළුවෙක් ඒකම තවත් හේක් කරුණාරත්න වැනි අපේ ඉංග්‍රීසි වේදිකාව ප්‍රබෝධමත් කළ තවත් ගුරුවරේ මේ අයගේ ආభాෂය ලැබමින් පාසල් වේදිකාවේ මට ලැබුණා යම්කිසි අත්දැකීමක් එහෙම නැත්නම් පසුබිමක් විශේෂයෙන්ම ගාමිණී සමරකෝන් ගැන සඳහන් කරන්න අවශ්‍යයි ඔහු යටතේ මුද්‍රා කියන්නේ මෙහෙමයි අභිරූපන රංගනය වගේ දෙයකට අඩිතාලමක් වැටුණා ඉතින් මේ වලින් දක්වපු දස්කම් එක්ක පාසලේ මට හොඳ පිළිගැනීමක් තිබුණා විශේෂයෙන්ම අපගේ විද්‍යාලාධිපති ඒ කාලේ හිටියේ ඒස් වීරසිංහ කියලා මහත්තයෙක්. ඉතින් ඒ මහත්මයා ඉතාමත් ප්‍රිය කරා මගේ නාට්‍ය නරඹන්න. ඒ වගේම ඔහු මට ගොඩක් ඇලුම් කරා ආදරය කරා. ඔහු නිතරම කිව්වේ මම උපන්ගේ නළුවේ ඔබට තියෙන්නේ මේ හැකියාව දියුණු කරගන්න මගක් හොයාගන්න කියලා. ඉතින් ඒ කාලේ තමයි මම මේ රංගන ශිල්පය පිළිබඳව හදාරන්නට මට අවස්ථාවක් ලැබුණේ.
ඉත කොහොමhari මගේ පටන් ගන්න තියෙන පාසලේ පාසල් වේදිකාව. පාසල් වේදිකාව. පාසල ගැනත් මතක් කරමුනේ. මම අධ්‍යාපන ලැබුවේ බුරැලේ විශ්වවිද්‍යාලයේ. ඉතින් විශ්වවිද්‍යාලයේ මම උසස් පෙළ දක්වා ඉගෙන ගත්තා. මෙතන ඉහට මගේ පාසලේ ඇත්තටම මම ඉතාමත් හොඳ ඒ කියන්නේ අධ්‍යාපනය පැත්තෙන් මම හොඳින් කරපු ශිෂ්‍යෙක්. නමුත් මගේ රංගනයත් එක්කර තිබ්බ අල්ම නිසා මට ඒ මගේ මාවත වෙනස් වුණා. නමුත් මේ රංගන ශිල්පයත් පාසල් අධ්‍යාපනයත් මේ එකට යන්න බැරි ක්‍රමයක් අපිට තියෙනවා. පාසලෙන් ලැබිච්ච ඒ අධ්‍යාපනයට වඩා අද මට ප්‍රායෝගික වෙලා තියෙන්නේ මම ඒ පිටින් ලබාගත්ත දැනුම. ඒ කියන්නේ අත රංගන ශිල්පය මම හදාරලා ලබාගත්ත දැනුමින් තමයි අද මගේ ජීවිතය ගෙනියන්නේ. මම මේ කාලේ ඇත්තටම එතරම් නිර්මාණවලට දායකත්වයක් ලබා දෙන්නට මට අවස්ථාවක් ලැබුණේ නැහැ. විශේෂයෙන් මම සුවිශේෂී චරිත වලට වඩා මම ඒ නිර්මාණ කියන සංකල්පය තුළ ඉන්නේ. මං කරන්නේ ප්‍රධාන චරිතයක්ද උප ප්‍රධාන චරිතයක්ද ඊටත් වඩා කුඩා චරිතයක්ද කියන එකට වඩා මගේ දායකත්වයේ ලබා දෙීමට අවශ්‍ය මොකක්ද නිර්මාණය? ඒ නිර්මාණය තුළ කොතනද මම ඉන්න ඕනි කියන එක අධ්‍යක්ෂකවරයා ඔහු තීරණය කරනවා නම් මට තීරණය කරන්න අවශ්‍ය නැහැ මම ප්‍රධාන චරිතය කරන්න ඕනි කියලා. මගේ අවශ්‍යතාවය වෙන්නේ නිර්මාණයට දායක වීමයි. ආචාර සල්මන් ෆොන්සේකා මහත්මයා යටතේ ඔබට ඒ ගුරුහරුකම් ලබා ගන්නට වාසනාව උදා වුණා. එතෙන්දි තමයි මම හිතන්නේ ඔබ වේදිකාවට පිවිසෙන්නේ. ඒකනක් මතක් කරගන්න. වේදිකාවට පිවිසෙන්නේ මම ડોક્ટર සල්මන්ගෙන් ඊට කලින්. ડોક્ટર සල්මන් එන්නේ මං මේ අනේ අබ්ලික් කියලා ඔය නාට්‍යයක් කරා 1978 ඒ වකවානුවේ මේ ජර්මන් ජාතික ආචාර්ය නාවුජේ මය කියන ආචාර්යවරයාගේ එක තමයි මම ඉස්සෙල්ලාම මං වේදිකාවට පිවිසෙන්නේ. ඊට පස්සේ සුළු කාලයක් ආපහු ඔය ඉන්නවා. ඒ අතරේ මට අවස්ථාවක් ලැබෙනවා මගේ ප්‍රථම චිත්‍රපටයේ රංගනයෙන් දායක වෙන්නද සිනමා සෞඛ්‍යයේ ගාමිණී ෆොන්සේකා මහත්මයාගේ සාගරයක් මැද චිත්‍රපටය. ඒක තමයි මගේ ප්‍රථම චිත්‍රපටය. මේ ප්‍රථම නාට්‍යයේ මගේ හැකියාව දැකපු එහි නිෂ්පාදකවරයා ආනන්ද අභිනායක මාව එක්කන් යනවා මේ චරිතය සඳහා. මට අවස්ථාවක් ලබා දුන්නා පොඩි සම්මුඛ පරීක්ෂණයක් සඳහා යන්නට. එතනදී මට මේ ඒ සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වෙන්න හම්බුණා. ඊට පස්සේ මාව ඒකට තෝරගන්න. ඉතින් මේ ආකාරයෙන් ආපු ගමනක් ආචාර්ය සාලමන් ෆොන්සේකා එන්නේ මේ දෙකටම පස්සේ. නමුත් එතකොටත් මම මගේ හැකියාව මම හිතනවා එක්තරා සීමාවක තිබුණා. නමුත් ආචාර්ය සාලමන් ෆොන්සේකා මගේ තවත් මනස තවත් පැතිකඩක් විවෘත කරලා දුන්නා. මම හිතනවා අද තවත් මම හිතනවා ඉගෙන ගන්න දේවල් නම් ගොඩක් ඇති. ගොඩක් තියෙනවා. නමුත් මම අද මේ ඉගෙනගෙන තියෙන දේ හරියට තාම පාවිච්චි කරගන්න බැරි වෙලා තියෙනවා. රංගනයට අමතරව මම හිතන්නේ ඔබ මේ ඇඳුම් නිර්මාණ ශිල්පය සඳහා වේදිකා. ඔව් මම ඒකත් ඒකටත් මට හැකියාව තියෙනවා. මම ඒකට සම්මානයකුත් ලබලා තියෙනවා. ඒකත් ජයන්ත චන්ද්‍රසිරිගේ අත්නාට්‍ය මේ ඇඳුම් නිර්මාණය කරේ මම. ඉතින් මේ හැම පැත්තෙම ඉතින් යන්න හැකි වෙලා තියෙනවා. ඔව් මම හිතන්නේ ඔබ වේදිකාවෙන් කෙලින්ම සිනමාවට ආපු රංගන ශිල්පියෙක්. ඊට පස්සේ මම ආපහු ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට ගියා. අපේ ප්‍රවීණ සිනමාකරු ටයිටස් තොටවත්තයන්ගේ රන්කහවන් වලට කලින් මම පොඩි ඒකාංගික වගේ කෙටි නාට්‍යයක් රඟපෑවා පින්මත පුතුන් කියලා. ඉතින් ඒකෙන් තවත් මගේ හැකියාව පෙන්වන්න ලැබුණා. ඉතින් ඒ තුලින් මට ආපහු හම්බුණා ඔහුගේ ඊළඟ මේ මේ මේ
නාට්‍යත් රන් කහවනු එකේ රඟපාන්න. ඉතින් ඒක මං අතරමැදින් ආවේ නිකන් පැරෂුට් කාර්යයක්. නමුත් අන්තිමට පැරෂුට් එකේ ආවට මගේ කතාව තමයි එතනින් යට කිව්වේ. ඒ කතාවට හැරුණා. මේ කතාව මගේ කතාව පැත්තට හැරුණා. මොකද එක පාට ඒකෙත් හිටිය සිනමාවේ දැවැන්තම ශිල්පීන් කිහිප දෙනෙක් ජීවන් කුමාර් දුංග සනත් ගුණතිලක මැනික් සබීතා අය ඔක්කොම හිටියා. ඒ මේ ඉඳලත් ඉතින් කොහොම හරි ඒ කතාව අන්තිමට මගේ පැත්තට හැරලා ඊට පස්සේ මගේ කතාවක් හිටියට ඊට පස්සේ මෙනම යන්න ගත්තා. ඉතින් ඒ ජනප්‍රියත්වය ඔන්න එන්නේ ඔය හරහා. වේලංකාවන වගේ බොහොම කළු චරිත පැත්තෙන් තමයි මට ජනප්‍රියත්වය ලැබෙන්නේ. මම හිතන්නේ ඔබ වේදිකාවේ ආචාර්ය සාලමන් ෆොන්සේකා මහත්මයා. එතකොට සිනමාවට එනකොට සිනමා සක්විති ගාමිණී ෆොන්සේකා මහත්මයා. ඒ වගේම තමයි ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයට එනකොටත් ඔබට ඒ හා සමානවම අති දක්ෂ කලාකරුවන් හමු වුණා. එතෙන්දී ඔබ ඉතාමත් හොඳ ගුණාත්මක බවකින් යුතු නිර්මාණවලට දායක වන්නට හැකියාව ලැබුණා ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ. එතෙන්දී ඔබ වඩාත්ම කැමති ටෙලි නිර්මාණ මොනවාද? ඔබ දායක වෙච්ච නිර්මාණවල. විශේෂයෙන්ම ටයිටස් තුටුවත්තන්ගේ රන් කහවනු එක්තරා ආකාරයක ටෙලිනාට්‍ය. එකම මට අවස්ථාවක් ලැබුණා ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ ප්‍රථම ටෙලිනාට්‍ය වන්න ආවර්ජන ටෙලිනාට්‍ය. නමුත් හර්බර්ට් රංජිත් පීරිස්ගේ හිරුට මුවාමින් ඉතාමත් ජනප්‍රියත්වයට ලක්වෙච්ච ටෙලිනාට්‍ය. ඒක අදටත් මිනිස්සුන්ට මතකයි. ඔවුන් මතක් කරන්නේ චක බ්ලාස් එක තිබ්බ ටෙලිනාට්‍ය කියලා. ඒ තරමට මිනිස්සුන්ගේ අද බැඳගත්ත ඒගොල්ලන්ගේ ඒ කියන්නේ විනෝදය මේ ටෙලිනාට්‍ය තුළින් ලැබුණා. නමුත් මං හිතනවා ඊට වඩා අර මං කලින් කිව්වා වගේ මිනිස්සුන්ට උසස් රසස්වාදයක් ගෙනවන ඒක ඊට වඩා වැදගත් වගකීමක්. ඒ වගකීම මං හිතනවා මැනවින් කළ අධ්‍යක්ෂකවරයෙක් තමයි ජයන්ත චන්ද්‍රසිරි. ඒ ඔහුට මේක කරන්න හම්බුනේ ඇත්තම ඔහුට හම්බෙච්ච නිෂ්පාදකවරයා හින්දා සුනිල් රත්නායක නිසා. මේ විදහාමිනේ ප්‍රථම ඔහුගේ නිෂ්පාදනය මම හිතනවා මම පෞද්ගලිකවම ඉතාමත් ප්‍රිය කරන ටෙලිනාට්‍ය. නමුත් ඊට වඩා මම හිතනවා මේ බුද්ධියට ගෝචර වෙන එහෙම නැත්නම් ඉතාමත් සංනිවේදනයක් ඇති කරන්නට පුළුවන් සමත් ඒ දේශපාලනයක් මිනිසුන්ගේ චෛතසිකයන් තුළට කාවත් දන්නද සමත් වෙච්ච ටෙලිනාට්‍යක් ඊළඟට ඔහු නිර්මාණය කළා. ඒක තමයි දඩු වස්නාමාලය. ඒ කියන්නේ විශේෂ සමාජ ප්‍රභූ පරම්පරාවක පවත්වාගත් සටන් සම්ප්‍රදායක් ඉතාමත් බොහොම පීඩිත පන්තියේ පුද්ගලයෙක් අතට යන මාර්ගය ඒ ලබා දෙන ආකාරය ඔහුගේ යහපත වෙනුවෙන් කළ ආකාරය ඉතාමත් අනුවේදනීය ලෙසින් ඔහු ගොඩනැගුවා මේක මානුෂික ආයුරෙන්. ඔව්, ඒ කියන්නේ සංගීතය පිටපත ගත්තත් කතාව ගත්තත් රංගන ශිල්පීන් ශිල්පියන් ගත්තත් දනුබස්නාමාන කියන්නේ ගුණාත්මක ටෙලි නිර්මාණයක්. ඉතින් ඔබතුමා දකින විදියට අපේ රටේ වර්තමාන සිනමාව කොයි ආකාරයෙන්ද එවන් වූ අතීතයේදී හොඳ නිර්මාණ බිහි කරන්නට සමත් වුණා ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ? වර්තමාන සිනමාව ගැන ඔබතුමා දක්වන අදහස මොනවාද? මම මෙච්චරේ ගැන කතා කරන්න ප්‍රිය නැහැ. මොකද සිනමා කර්මාන්තය නගා සිටවන්නට අවශ්‍යයි කියන යම්කිසි කරුණු කාරණා කීපයක් තියෙන්නට පුළුවන්. කරුණු වශයෙන් ඔබට දක්වන්නට පුළුවන්. හොඳ පිටපත්. ඒක ගැනත් කතා කරන්න මම එච්චර කැමති නැහැ. කැමති නැහැ. හොඳයි. ඒ වගේම තමයි චිත්‍රපට මාධ්‍යයට, ඒ කියන්නේ කලා ක්ෂේත්‍රයට අලුතින් බොහොම පිළිස් එකතු වෙනවා. ඔවුන්ට දෙන්න තියෙන ආදර්ශයක් හෝ ඔවුන්ට දෙන්න තියෙන උපදේශයක් ඔබතුමාට කියන්න තියෙනවා?
ඊගෙන මට කියන්න කිසි දෙයක් නැහැ. කිසි දෙයක් නැහැ කියන්න බෑ. මං හිතන්නේ ඔබ කමල් අද්දරාරච්චි කියන දක්ෂ රංගන ශිල්පියා ඔබට දක්ෂ ගුරුවරුන් පෙළක් පසුපසින් ඉන්නෝ. ඔව්. ඔබේ ඔබ වැනි අයගෙන් ගුරුහරුකම් උපදේශ අනිවාර්යෙන් වැදගත් වේවි. නවක ශිල්පීන් ශිල්පිනියන්ට අනිවාර්යෙන්ම උපදේශක් අවශ්‍ය වේ. වර්තමානයේ හොඳ නිර්මාණ බිහි වෙන්නෙම නැද්ද? සිනමාව බිහි වෙන්න ඉඩක් නැහැ. ටෙලිනාට්‍ය කොහෙද ඉඩක් තියෙන්නේ? අටේ ඉඳන් හතහමාරේ ඉඳන් පටන් ගත්තොත් 10 වෙනකන් යන්නේ හැමදාම වෙන ටෙලිනාට්‍ය ටික. ඉස්සර එක නාලිකාවක දවසකට ටෙලිනාට්‍ය අපි හිතමු 3ක් යනවා කියලා. ඒතර මේ නාලිකාවේ සතියකට දවස් 5ක් තියෙනවා නම් ටෙලිනාට්‍ය යනවා 3 වරක් 5 15. දැන් කීයද? දැන් ඒ 3 විතරයි. ඉතින් මේ 3ක් යද්දි 15ක් වෙන්නන්න පුළුවන් නාලිකාව කොහෙද ඉඩක් තියෙන්නේ? අනිත් එක මේ දවස් 5කට නිර්මාණය කරනකොට ඒ ටෙලිනාට්‍යයේ ගුණාත්මක භාවය ගැන හිතන්න. දවස ගානේ විනාඩි 25කට කිට් වෙන ප්‍රමාණයක් නිෂ්පාදනයක් කරන්න ඕනේ. ඉතින් මේ දවස ගානේ පෙන්වන්න නම් මේ දවස ගානේ කරන වැඩ රාජකාරිය හිතන්න මේ නළුලියෝ කොච්චර වැඩක් කරන්න ඕනද? ඔවුන්ට වෙලාවක් මං හිතන්නේ නැහැ අඩු ගානේ යම් කිසි රිහර්සල් එකක් කරලා ඇක් කරන්න. ටෙලිනාට්‍ය 15ක් හදන්න පෙන්වන්න පුළුවන් channel එකක 3ක් පෙන්වද්දී කොහොමද නිෂ්පාදකයෝ බිහි වෙන්නේ? කොහොමද තිරචකයෝ ඇති වෙන්නේ? කොහොමද හොඳ රංගන ශිල්පීන්ට අවස්ථාවක් ලැබෙන්නේ? ඉතින් කොහොමද ඔය අතරේ කොහොමද දනුබස්නාමානේ වගේ නිර්මාණයක් හදලා තිබ්බනම් කවුරු හරි ජයන්ත චන්ද්‍රසිරි කොහොමද ටෙලිනාට්‍යයක් අස්සේ පෙන්නන්නේ? ඇයි දවස් 5ෙම ඇදී යනවා? ඔබ කියන විදිහට ප්‍රේක්ෂකයන්ගේ රසවින්දනයත් මොටවීමක් සිද්ධ වෙනවා. ඔව්. ඔවුන් දන්නේ සමහරක් වෙලාවට එකම ටෙලිනාට්‍ය අටහමාට මේ channel එකේ යන ටෙලිනාට්‍ය ඉන්නවා ශ්‍රියන්ත මෙන්ඩිස් අනිත් එකේ තින්නවා ශ්‍රියන්ත මෙන්ඩිස් එකම එක දෙත්‍රක රඟපාන. එමෙත්ත ඔව් අටහමාර එකත් වංග බලන්න තමයි ආමාර එකෙත් ඉන්නවා. පුදුම විදිහේ අකණ්ඩ සේවාවක් කරන මිනිස්සු. ඉතින් කොහොමද හිතා ගන්න බෑ දැන් මේ බලන්න මම මොන ටෙලිනාට්‍යද කියලා හිතා ගන්න බැරි තරමට මිනිසුන් නිකන් උඩු යටිකුරු වෙලා තියෙනවා. ඉතින් අපේ අම්මලා ඇඩ්වර්ටයිස්මන්ට් එකක් ගත්තකම ටක් ගාලා ඊළඟ channel එක යන්නේ මොකක්ද කියලා බලනවා. ඒක ඇඩ්වර්ටයිස්මන්ට් යනවා මේකට දාන්න. අන්න ඔය වගේ එකක් තියෙන්නේ. ඉතින් ඔය වගේ මොකද්ද මට තේරෙන්නේ නැහැ. මොකද්ද බලන්නේ කියලා මට නම් තේරෙන්නේ නැහැ. කවුද බලන්නේ මොකද්ද බලන්නේ? ප්‍රේක්ෂකයොත් මං හිතන්නේ දැන් ඒ රැල්ලට හුරු වෙලා තියෙනවා. හැබැයි ඔබ කියන විදිහට සහ මමත් විශ්වාස කරනවා ප්‍රේක්ෂකයන් පිරිසක් ඉන්නවා අර වගේ ගුණාත්මක බවින් යුතු නිර්මාණ කරන්න දෙයක් නැහැ. අපිට මිනිස්සුන්ට චොයිස් එකක් නැහැ. ඔය යනවා බලනවා කනවා බොනවා නිදිනවා. ආපහු පෞද්ගලත්වයට යනවා බලනවා. ඉතින් ඒක ඊට පස්සේ ඉස්සර මිනිස්සු මේ ටෙලිනාට්‍යයක් ගියයින් පස්සේ අඩු ගානේ මිනිස්සු පොඩි සංවාදයක් එදෙනවා. මොකක් හරි ටෙලිනාට්‍ය ආය ඊළඟ සතිය මොනා වෙනවද නැහැ මේක. ඒක බලාගෙන ඉන්නවා මොකක් හරි. අද මිනිස්සුන්ට අද බැලුවත් එකයි නැදත් එකයි ආයි ඊළඟ දවසෙත් අර චරිත ටික මේනවා. මොනා වෙනවද කියලා දන්නේ නැහැ. මොනා වුණත් වැඩක් නැහැ. ඉතින් දවසේ කතාවක් තියෙන්නේ. ඉතින් මේ කතාව තුළ මිනිස්සුන්ට හිතන්න දෙයක්වත් නැහැ. බොහොම මේ බුද්ධියට කතා කරන්නේ නැහැ. අර ඒ වෙලාවේ නිකන් කාලය කාදමන තත්වයකට ගෙනල්ලා තිනවා මේ සියලුම ටෙලිනාට්‍ය කලාව. කමල අද්දරාච්චි මහත්මයා මේ කැමැති දැනගන්න ඔබතුමාගේ උපන් ගම දෙමව්පියෝ සහෝදර සහෝදරියෝ පිළිබඳ විස්තරය. මම ඉපදිලා නම් තියෙන්නේ ඉතින් කොළඹ තමයි. ඉතින් මගේ තාත්තා දැන් මිය ගිහිල්ලා එයා ව්‍යාපාරිකෙක්. අම්මා ඉන්නවා. මට ඉන්නවා සහෝදරයෙක් මට බාල. සහෝදරයෙක් 3 ඉන්නවා. එයාත් මට බාලයි. මම දැන් පාලුවේ වැඩිමල. සහෝදරයන් ඉන්නේ පිටරට එක්කෙනෙක් ලංකාවේ ඉන්නවා. ඉතින් මම විවාහකව ඉන්නේ මට මගේ භාර්යාවගේ නම අනුරාණි. තව අපිට ඉතින් දරුවෙක් ඉන්නවා. තවත් දරුවෙක් ඉන්නවා. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. අපේ මගේ මස්සිනාගේ ලොකු පුතත් මාත් එක්ක අපිත් එක්කම ඉන්නේ රයන්. පොඩි පුතා මගේ පුතාගේ නම
සවින් ඉතින් අපි ඉතින් පදිංචි වෙලා ඉන්නේ පිටකොටේ සුන්දර පවුලක් විදිහට ජීවිතේ සුන්දරව ගත කරලා සුන්දරව ඉන්නවා ඔව් ඇත්තටම ඔබත් එක්ක බොහොම සොඳුරු කතා බහ ගේදෙන අපිට කාලේ ගියා දන්නේම නැහැ හරියට රංගන පාසලකට ගියා වගේ මට දැනුණා තවත් වෙලාවක් කතා කර කර ඉන්න තිබුණා නම් කියලා හිතුණා ඇත්තටම ඔබ ඒ කාලේ වගේම කාලාන්තරයක් තිස්සේ ප්‍රේක්ෂකයාගේ හදවත්වල හිටපු ඒ හීන කුමාරයා කිව්වත් නිවැරදි දක්ෂ චරිතාංග රංගන ශිල්පියා වගේම ඔබට ආදරය කරන පිරිස තාමත් ඉන්නවා අතිවිශාලයි ඔබ තවමත් ඒ කිරුලට හිමිකම් කියන රංගන ශිල්පියෙක් කිව්වත් නිවැරදි ඉතින් ඔබේ ජීවිතේ සර්වපකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔබට තව තවත් වැඩි වැඩියෙන් දක්ෂ නිර්මාණ වලට දායක වන්නට ලැබේවා කියලා සහ අපිට ඒ නිර්මාණ ප්‍රේක්ෂකයන්ට අනිවාර්යයෙන්ම ප්‍රේක්ෂකයෝ කැමති ඔබේ නිර්මාණ වල දකින්න ලැබෙන්න. ඉතින් ඒ ප්‍රාර්ථනාවත් එක්ක ඔබ ජීවිතේ සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ආයි දවසක හම්බෙමු. අයිබෝන්. අයිබෝන්. අයිබෝන් ඔබ සියලු දෙනාට. මා දැන් මේ කතා කරන්නට යන්නේ ටෙලිවිව් ටීවී කියන YouTube channel එක ගැන. ටෙලිවිව් කියන ආයතනය ගැන ඔබ මීට කලින් හොදාකාරව අහලා තියෙන ආයතනයක්. ඉතින් මේ ආයතනයේ නිර්මාතෘ සුලි රත්නායක මහතා ගැන මම අමුතුවෙන් ඔබට කිව යුතු නැහැ. එතුම ශ්‍රී ලංකාවේ මාධ්‍ය ක්ෂේත්‍රයට පුරෝගාමි මෙහෙවරක් කරපු කෙනෙක්. මාධ්‍ය ක්ෂේත්‍රයට නව දේවල් හඳුන්වා දුන්න, ඒ වගේම මාධ්‍ය ක්ෂේත්‍රය දියුණු කරන්න විශාල මෙහෙවරක් කරපු පුද්ගලෙක්. ඉතින් එතුමාගේ නව පියවරක් විදිහට එතුමා කල්පනා කරලා තියෙනවා සමාජ ජාලා වෙබ්බඩවිත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් එහි මුල් පියවර විදිහට එතුමා නිර්මාණය කරලා තියෙනවා ටෙලිවිව් ටීවී කියලා YouTube channel එකක්. මේ YouTube channel හරහා එතුමා උත්සාහ කරනවා මේ සමාජ ජාල වෙබ් අඩවි කියන මේ පරිසරය තුළ ශිෂ්ටත්වයකින් යුතු පරිසරයක් නිර්මාණය කරන්න. එතනදී එතුමා කල්පනා කරලා තියෙනවා අධ්‍යාපනික, විනෝදාත්මක, ඒ වගේම සමාජීය යහපතක් ඇති කරන්නට සමත් වෙන විවිධ දෑ මේ YouTube channel හරහා සමාජයට උදාහරණයක්. ඉතින් මේ සියලුම කාරණා සමග ඔබටත් එක්කාසු වෙන්නට පුළුවන් TeleView TV කියන YouTube channel එක subscribe කරන්න. මම ඔබ සියලුම දෙනාගෙන් ඉල්ලනවා මේ channel එක subscribe කරලා TeleView TV එක්ක එකතු වෙන්නට කියලා. කොහොමද?